සාක්ෂි වදාළ අස්කිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද රාත්‍රියේ දිවයිනට. විපක්ෂ නායක ධුරය පිළිබඳ තීරණය කර දැනුම් දෙන්නේ කතානායකවරයා සන්ධාන මහලේකම්ට දන්වයි. බණ්ඩාකාර බිල් මගින් ණය ගැනීමේ අවස්ථාව අහිමි වුවද බැඳුම් කර හරහා ණය ගැනීමට බාධාවක් නැහැ. හර්ෂද සිල්වාගෙන් ප්‍රකාශයක්. පානදුර නගර සභාවේ නිලධාරීන් හා මන්ත්‍රීවරුන් අතර ගැටුමක්. අපවත් වී වදාළ සියම් මහනිකායේ අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද රාත්‍රියේ මෙරටට වැඩම කරවීමට නියමිතයි. ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන ඉරිදා මහනුවරදී පැවැත්වෙනවා. අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලියම අපවත් වුණා. ශ්‍රී දේහය අද රාත්‍රී ගුවන් මගින් දිවයිනට වැඩම කරවීමට නියමිත අතර හෙට උදෑසන ශ්‍රී දේහය මහනුවර අස්කිරි මහා විහාරයට වැඩම කරවනු ඇති. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දෙපස සිට ජනතාවට මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් බුහුමන් දැක්වීමට අවස්ථාව සලසා තිබෙනවා. අනතුරුව මහනාහිමියන්ගේ ශ්‍රී දේහය දොළොස්වනදා දක්වා මහනුවර අස්කිරි මහා විහාරයේ තැන්පත් කෙරෙනු ඇති. ආදාහන පූජෝත්සවය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට අස්කිරි මහා විහාර කාරක සංඝ සභාව අද පෙරවරුවේ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අතදසි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අස්කිරි උපෝසථාගාරයේ පැවති මෙම සාකච්ඡාවට දියවඩන් නිලමේවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා, මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. අවසාන කටයුතු ඩොනෙස් වෙලිඳා පැවැත්වීමට දැන්ට සාකච්ඡා වීමෙන් පවතිනවා. එවාගේ මේ අවසාන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලිස් ක්‍රීඩාංගණයේදී අපි අදහස් කරලා තියෙනවා ජාතික ශෝක දිනයක් වශයෙන් අවසාන කටයුතු පවත්වන දිනය 12 වෙනිදා නම් කරන්න. අපවත් වී වදාළ සියම් මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් සුවිශේෂී ශාසනික හා සමාජීය මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකු ලෙස ප්‍රකටයි. කුරුණෑගල, දඹදෙනිය, උඩුගමදී 1930 වසරේ මාර්තු 17 වනදා ජයසුන්දර මුදියන්සේරාගේ අමරසිංහ නමින් ඉපද 1945 වසරේදී උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි නමින් උන්වහන්සේ සසුන්ගත වුණා. 1966 වසරේදී අස්කිරි මහා විහාර කාරක සංඝ සභාවට පත් වූ උන්වහන්සේ අස්කිරි අනුනායක ධුරයට පත් වුණේ 1998 වසරේදී. අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහනාහිමියන් අපවත් වීමෙන් පසුව 1999 වසරේ දෙසැම්බර් 13 වනදා උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අනුනාහිමියන් මහනාහිමි පදවියට පත් වුණා. පල්ලිකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් විහාර ආරාම රැසක් පරිපාලනය කරමින් සුවිශේෂී ශාසනික සේවාවක් ඉටු කළා. සිය සෞඛ්‍ය පිළිබඳවද නොසිතා උන්වහන්සේ ශාසනික හා සමාජ මෙහෙවරෙහි නිරත වුණා. පසුගියදා ශ්‍රී පදස්ථානයට වැඩම කළ අවස්ථාව ඊට කදිම නිදසුනක්. අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් රාජ්‍ය පාලනයේදී අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර රට නිසිමඟට යොමු කිරීම වෙනුවෙන් පෙනී සිටි සංඝ පීතෘවරයෙකු ලෙසද ප්‍රකටයි. මේ තනතුරු තාන්නමාන මොනවා ලැබුණත් උන්වහන්සේගේ නිහතමානිකම ඉතාමත්ම බෙහෙවින් අගය කරන්න ඕන. තීරණ ගත යුතු තැන්වල උන්වහන්සේ බොහොම ඍජුව ඒ තීරණ ගත්තා. අපේ මහානායක හාමුදුරුගේ අපවත් වීම අපි දකින්නේ මේ වෙලාවේ බරපතල පිරිමැසිය නොහැකි පාඩුවක්. පාකිස්තානයේ නිල සංචාරය නිම කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණීමෙන් පසු ජනාධිපතිතුමා අද ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකටද සහභාගී වුණා. උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මුරාමිය පවුල් 12,850කට විදුලිය ලබා දීමේ උත්සවයක් අද පැවැත්වුණා. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සංකේතාත්මකව එම විදුලි යෝජනා ක්‍රමය හා විදුලි බලකැන්වීම සිදු කෙරුණා. අපි කුමන විදිහේ දේවල් කතා කළත් රටක සංවර්ධනය සඳහා
දේශපාලන වශයෙන් යම් යම් විශේෂේත්‍ර තුල ප්‍රධානම දේ තමා දුගී බව තුරන් කිරීම. දුගී බව තුරන් කිරීමේදී දරිද්‍රතාවය පිළිබඳව තිබෙන ප්‍රශ්නයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී මේ විදුලියේ තිබෙන බලපෑම ඉතාමත්ම පුළුල් ඔබ දන්නවා. විශේෂයෙන්ම කර්මාන්ත ශේත්‍රයේ ස්වයං රැකියාව සඳහා ග්‍රාමීය ජනතාවගේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ශක්තියක් සහ මඟ පෙන්වීමක් විදුලිය ලබා දෙනවා. ඒ නිසා රටේ සංවර්ධනයේදී නගරයේ දකින දියුණුව ගමේ දකින්නට ඉතා අත්‍යවශ්‍ය වූ දේ තමයි විදුලිය. පානතුර නගර සභා නිලධාරීන් හා මන්ත්‍රීවරුන් පිරිසක් අතර අද ගැටුමක් ඇති වුණා. ගැටුමින් මන්ත්‍රීවරයෙකු තුවාල මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ ගැටුමට සම්බන්ධ වැඩ පරිපාලකවරයෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. පානදුර නගර සභාවේ ලේකම්වරී ඉවත් කිරීම සඳහා නගර සභාවට යෝජනාවක් ගෙනීම මෙම ගැටුමට හේතු වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ලේකම්වරී ඉවත් කිරීමට නගර සභා පරිපාලන නිලධාරීන් අද රැස්වීම පැවති අවස්ථාවේ විරෝධය පළ කළ බවයි. අදාළ යෝජනාවට විරෝධය පළ කළ විපක්ෂයේද අද රැස්වීම වර්ජනය කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ විරෝධය පළ කළ නිලධාරීන් පිරිසක් සභාවට ඇතුළු වුණා. එහිදී ඇති වූ තත්ත්වයයි මේ. අප වාර්තාකරු පැවසුවේ ගැටුමින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා කළුතර මහ රෝහලටත් නිලධාරීන් දෙදෙනා පානදුර මූලික රෝහලටත් ඇතුළත් කළ බවයි. විපක්ෂ නායක දුරයට පත් කළ යුත්තේ කවුද යන ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සාකච්ඡා කර තීරණය දැනුම් දෙන්නයි කතානායකවරයා අද සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ විපක්ෂ නායක දුරය සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ගරු සභාවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක ගරු දිනේෂ් කුණුවර්ධන මහතා පත් කළ යුතුයයි මේ සභාවේ නියෝජනය කරන ලබන බහුතරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ ඔබතුමාට ලබා දී තියෙනවා. එහි නායකත්වය පිළිබඳව ඔබතුමාගේ නියෝගය කුමක්දයි අපි සියලු දෙනාම බලා සිටිනවා. අපේ රටේ හරි විපක්ෂයක් ලෙස අපිට අඩුගානේ ආණ්ඩු පක්ෂ රැස්වීමවත් මේ විපක්ෂයේ රැස්වීමක්වත් කැදෝ ගන්න බැරි වුණා. මේ ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නේදී සටන් පන්නරයක් තියෙන හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විපක්ෂයේ අපිට මේ මූණ දෙන තත්වයට මූණ දීම සඳහා නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂ නායකවරයා ලෙස පත් කරලා දෙන්න කියලා අපි ඉතාම ඕනෑකමින් ඉල්ලනවා. විපක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් තමුන්නාසිලා අපේ උදව්ද ඉල්ලන්නේ විපක්ෂ නායක පත් කරන්න. කැබිනට් අමාත්‍ය ධුර රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ගත් පිරිස අඩු කරහම මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන් 106 දෙනෙක්. බහුතරය ගරු කතානායකතුමනේ 54 දෙනෙක්. දැන් ඔබතුමාට බාර දීලා තිබෙනවා දිවුරුම් ප්‍රකාශන 54කට වඩා. මේ තීරණය අසීරු තීරණයක් හැටියට මම දකින්නේ. ඔබතුමා දෙන තීරණේ මම බැඳී ඉන්නවා. ඔබතුමාගේ තීරණයට මම ගරු කරනවා. ඕන කෙනෙකුට ඡන්දයක් ඉල්ලීමේ අයිතිය මම නැති කළා නෑ. ඒ නිසා කරුණු වැරදි විදියට ඉදිරිපත් කළා. විපක්ෂ නායකකම ගන්න ඕන නම් ගන්න. නමුත් මේ විදියට පිටිපස්සෙන් පියෙන් අනින්න එපා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළේට ඡන්දෙ දුන්න ජනතාව එක්සත් ජාතික පක්ෂයේ තුරුල්ලට යන්න අවසරයක් දුන්නේ නැහැ කියන එක මම දේශපාලන වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. තමුන්නාංශලගේ ආණ්ඩුවේ වැඩ කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයක් සබා ගන්න බැරි බව තේරුම් ගත යුතුයි. අගමැති කෙනෙක් පත් කිරීමට විශ්වාසය ලබා දී තිබෙන කොටසක් විපක්ෂයේ ඉන්නවා නම් ඔවුන් තවදුරටත් විපක්ෂයේ හැටියට ඔබතුමාට හඳුනා ගන්න පුළුවන්ද? විපක්ෂය කවුදයි කියා ඔබතුමා හඳුනා ගත යුතුයි. ඒ සඳහා මා ඉල්ලා සිටිනවා අපේ ගරු මන්ත්‍රීතුමන්ගෙන් විපක්ෂය හැටියට පෙනී සිටින්නට කැමති අපේ මන්ත්‍රීවරුන්ට කරුණා කරලා නැගී සිටින්නට කියලා. මධ්‍යම කාර්ක සභාවේ අනුමැතිය
මේකට ලබා දුන්නා අපේ කුමාර වෙල්ගම ඇමතුමා විතරයි. එදා මධ්‍යම කාරක සභාවේදී ඒකට විරුද්ධ වුණේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරලා කියලා නෑ අපි. අපි විශේෂෝද කියන්නේ දැන් මට හොඳට පේනවා විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් මොකද්ද කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් විපක්ෂයේ ඉන්න බව පෙනුණා. ඒ වගේම ඒ පක්ෂයේ මහලේකම්තුමා ගරු සුසිල් ප්‍රේමජයන්තමතුමා මට ලිඛිතව දුන්නා. ගරු නිමල් සිරිපාල සෙල්ලමන්තුමා විපක්ෂ නායකතුමා හැටියට පත් කරන්න කියලා. ඉතින් අද යම් කිසි වෙනසක් පේනවා නම් මේ කටයුතු තමුණාන්සලා සියලු දෙනාම එකමුතුව එකකතාවයකින් වැඩ කරන්න ඕන නම් ගරු සුසිල් ප්‍රේමජයන්ත අපේ මහලේකම්තුමාටම මම යෝජනා කරනවා කරුණා කරලා මේ සියලු දෙනා සම ගිහිල්ලා මේක සමතයකට පත් කරගෙන ඇවිල්ලා මට නමක් යෝජනා කරලා දෙන්න කියලා. එවැනි එකඟතාවයකට එන්න බැරි නම් මේ රටේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න ඔබතුමා අවසර දීමත් සලකා බලන්නට කියලා වෙල්ල මං ඉල්ලා සිටින්න කැමතියි. ඒක කරන්න පුළුවන් දෙවනුව දැන් තමුන්නාන්සලා සමගියෙන් ගිහිල්ලා වැඩේ කටයුතු කරලා දෙන්නකෝ මට. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මාධ්‍ය හමුවක් ඇඳවමින් කියා සිටියේ දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නයි මන්ත්‍රීවරුන් 60 දෙනෙකු කතානායකවරයාට දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බවයි. මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහපෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී පළ වූ අදහස් රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. බණ්ඩාකාර බිල්පත් මගින් ලබා ගත හැකි ණය සීමාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණද බැඳුම් කර මගින් අවශ්‍ය ණය ලබා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එසේ ණය ගැනීමෙන් ජනතාවට වැඩි බරක් පැටවෙන බවයි. බණ්ඩාකාර බිල්පත් මගින් ලබා ගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 400කින් වැඩි කිරීම සඳහා ආණ්ඩුව කළ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජය වුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ ණය වාරික හා ණය පොලී ගෙවීමට රාජ්‍ය ආදායම යෙදවීමෙන් දෛනික කටයුතු සඳහා මුදල් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතු ඇති බවයි. මේ නිසා බණ්ඩාකාර බිල්පත් මගින් ලබා ගන්නා කෙටි කාලීන අඩු පොලී ණය ඒ සඳහා යෙදවීමට රජය යෝජනා කළා. නමුත් වැඩි ඡන්ද 21කින් ඊයේ එම යෝජනාව පාර්ලිමේන්තුව තුල පරාජය වුණා. ඊට අදාළ ඡන්ද විමසීම සිදු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද සභාවේ නොසිටීම පිළිබඳව මෙවන විට විවිධ මත පළවනවා. අපි බලන්නේ අධික කෙටි කාලින අධික ණය පොලි ප්‍රමාද ගන්න එක, මේක දීර්ඝ කාලින අඩු පොලියට ගන්න එක. ඒකෙන් තව අඩු වුණා නම් ඒ මුදල් ඒ පොලි ප්‍රමාණයත් අපි දාන්න පුළුවන් සංවර්ධනෙට. මහින්ද රාජපක්ෂේ කණ්ඩායමට විමල් වීරවංශලා මේ මෛත්‍රීපාල සිරිසේන පරාජය කරන්න ඒ කණ්ඩායමේ ඉන්නේ 50-52 කියලා ඔප්පුන. මමයි අගමැතිතුමයි අපි ඔක්කොම ඉති හිටියේ නැත්තේ අපි මේක මේ කතා කරලා ඔක්කොම විවාද කරලා යන අවස්ථාවේදී පටන් ගන්න වෙලාව නිමල් සිරිපාල ආරම්භ කරේ කියන තන්දෙක්යි දන්නේ නැහැ. ගමේ සාමාන්‍ය මරණාධාර සමිතිය ඒ අවුරුද්දේ අනුමත ලක්ෂ 15ද 20ද කියන එක අනුමත වුණාට පස්සේ රුපියල් ලක්ෂ 5ක් මරණයකට දෙන ගාන රුපියල් 5000ක් වැඩි කරන්නත් මහා සභාවක අනුමැතියක් ගන්න. මේ රටේ ජනතාවගේ මුදල් ණයට ගන්න යෝජනා කරනකොට මොන ව්‍යාපෘති වලටද මොන අරමුණු වලටද ඒ ව්‍යාපෘති වලට මොන ප්‍රමාණයක්ද කියන එක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේවත් ජනවාරි 8 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රට බාර ගන්නකොට ෂණිකවම විසඳිය යුතු ප්‍රශ්න ගණනාවක් තිබ්බා. අර අය මේ දූෂිත වංචනික මේ අම්මෝමුවේ හොරකම් කරපු දේවල් නිවැරදි කරන්න තමයි මේ අපි කියපු මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් ටික වලට පනතමය කර ඒ අයගේ පව් වහන්න ඒ අය කරපු නාස්තියට තමයි මේ ඒ වින්හයට තමයි මේක ඉදිරිපත් කරේ නැතුව වෙන හොකටත් නෙමෙයි. මුදල් අමාත්‍යංශෙන් පනතක් ගේනවා ට්‍රෙෂරි බොන්ඩ් එකට මිලියන 400ක්. ඕකට ඡන්ද දෙන්න 70ක් ඉදියම අනිත් විපක්ෂ කට්ටියත් ඉන්නවනේ. TNA එකේ ඉන්නවා, ආණ්ඩුවත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන සංවිධානය තියෙනවා. ඒ ඔක්කොම එක්කව ගිරන 100න වඩා ඡන්දෙන්න ඕනේ. ඒතුළේ ඒක 31කට බැස්සේ කොහමද කියන එක ලොකු ප්‍රශ්නයක්. විපක්ෂ නායකතුමාගේ ක්‍රියාමාර්ගය පිටිපස්සෙන් ඇවිල්ලා පිහින් ගැනීමක් තමයි ඒ කෙරුවේ. ඡන්ද දෙන වෙලාවට එතුමා හිටියෙත් නැහැ. කණ්ඩායමක් යොදවලා විරුද්ධව ඡන්ද පාවිච්චි කෙරුවා. ඉතින් මේ වගේ පහත් තත්ත්වෙට විපක්ෂය වැටලා තියෙනවා. හැබැයි ඉතින් මේ සජ්ජාතික පක්ෂයේ ආණ්ඩුවේම මේ පිළිබඳව ඒගොල්ලන්ගේ උවමනාව අපිට ප්‍රකට වුණේ නැහැ. ඇයි අගමැතිතුමත් නැහැ, මුදල් ඇමතිතුමත් නැහැ. ඊළඟට
තාමත් අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ තර්කේ ඉවර නැහැ. එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරපු, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරපු මේ සියලු දෙනාම හොරු කියන න්‍යාය සඳහා පුද්ගලයන් බලෙන් ඇදගෙන යෑමේ ක්‍රමයකට ක්‍රියාත්මක වෙනකොට සහාය ලබා දීම පිළිබඳව මන්ත්‍රීවරුන්ටත් තියෙන ගැටලුවක්. අපේ අවශ්‍යතාවය වෙන්නේ අප්‍රේල් මාසෙට රුපියල් බිලියන 130ක වගේ ප්‍රමාණයක්. ඒකෙන් අපිට තාම අප්‍රේල් මාසේ 7 වෙනිදා අපිට තව රුපියල් බිලියන 19ක් විතර ප්‍රමාණයක් විතරයි අවශ්‍ය වෙන්නේ මේ මාසේ මේ මාසේ වියදම් වල. අපිට රුපියල් බිලියන 19ක් හොයා ගන්න එක මහලු කජ්ජන් නෙමෙයි. අපේ බිල්පත් හා බැඳුම් කර වෙන්දේසි සතිපතා තියෙනවා. අපිට ගන්න පුළුවන් කිසිම විදියකට ආණ්ඩුවට අපහසුතාවයක් වෙන්නේ නැහැ. ඔබ නැවතත් න්ියස් ෆස් සමග. පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කර ඇති ආකාරය අද පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක් වුණා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මන්ත්‍රීතුමාවගේ පාස්පෝර්ට් බලපත්‍රය හදිසියේම ඊයේ අත්හිටුවා වන බව ප්‍රවෘත්ති ප්‍රකාශයක් මගින් පොලිස් මූලස්ථානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඩිප්ලෝමැටික් පාස්පෝර්ට් එකක් නිකුත් කර තිබෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාගෙන් මෙතෙක් පොලිසිය ප්‍රශ්න කිරීමක්වත් නොකර තිබෙන අවස්ථාවකදී මේ පිළිබඳ අධිකරණයේ හමුවට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධ චෝදනාවක් හරියාකාර ඉදිරිපත් කර නොමැති අවස්ථාවක් කදී මෙසේ ගරු මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයන් අත්විටුවීමට නිවේදනයක් මගින් පුළුවන්ද කියන කාරණාව අති බරපතලයි. අපිතුම යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. නමුත් එයාගේ දරුවන් පාසල් යන අධ්‍යාපනය ලබන දරුවන් කුමන නීතියක් යටතේද ඒ දරුවන්ව අරගෙන ගිහිල්ලා ප්‍රශ්න කරන්නේ? බී වාර්තාවක් ඕන කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ගරු ටිරාන් අලස් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාව අත්අඩංගු මේ ඔය කියන පාස්පෝර්ට් එක අක්‍රිය කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කරනකම් එතුමා මේ ගැන දන්නේ නැහැ. සමහර විට මේක මාධ්‍ය වගේ දැනගත්තේ නැතුව එතුමා රට යන්න ගියා නම් එතුමා මේ ප්‍රශ්නේ දැනගන්නේ ගුවන් තොටුපළේ. ඊළඟට මේ සිද්ධිය අවුරුදු 16කට වඩා පරණ සිද්ධියක්. මේ පැමිණිල්ල දාලා තියෙන්නේ දූෂණ විරෝධී පෙරමුණ කියලා සංවිධානයකින්. මේ දූෂණ විරෝධී පෙරමුණ කියන සංවිධානය මේ ආණ්ඩුවට අයිති පක්ෂකෙන් හදපු සංවිධානයක්. ඒවෙන් පැමිණිල්ලක් කරපු ගමන් නීතියක් රීතියක් නැතුව වහාම ක්‍රියාත්මක වෙන බව තමයි මේකෙන් පේන්නේ. ඒ කරුණා කරලා තීරණාත්මකව මැදිහත් වෙන්න ක්ෂණායකවරුන්ගේ රැස්වීමක් කැඳවලා මම ගරු ඇමතුමත් කැඳවලා අපි සාකච්ඡා කරලා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්න ඕන. සමහර ඉතින් අපිත් දන්නවා හුඟක් සමහර නිලධාරීන් උසස් වීම බලාපොරොත්තු වෙම ආරමය කරනවා ඇති. ඉතින් දැන් මේ පක්ෂනායකගේ රැස්වීමට මේ කරන්නේ සාකච්ඡා කරන නිසා මම ඒකට සම්බන්ධ වෙන්න එතකොට අපිට උත්තර දෙන්න. අවන්තාඩ් සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක කළ හැකි ක්‍රම කිහිපයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ ශ්‍රී රංගා මහතා මෙහෙවන ශක්ති ටීවී මින්නල් වැඩසටහනට එක්වමින් පෙන්වා දුන්නා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිවේදීන් කිහිප දෙනකු අවධාරණය කළේ මෙම සිදුවීමට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නොකළ යුතු බවයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, ගිනියවි ආඥා පනත සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ පනත් යටතේ ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව ක්‍රියාමාර්ග ගත හැකි බව අනුර කුමාර දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. සාමාන්‍යයෙන් ඔය බඳින තුවක්වත් තියාගත්තත් දාන්නේ ගිනියවි ආඥා පනත යටතේ. මේ රටක් අල්ලන්න පුළුවන් අවියායුධ තියෙන පනත ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ක්‍රියාත්මක කළ හැකි. මේ සහ විශාල අවියායුධ තොගයක් ළඟ තබා ගත පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයක්. ඒ වගේම මෙම පනත යටතේ ගිනි ගැවි තබා ගන්න හැකියාව පවතින්නේ සන්නද්ධ හමුදාවන්ට පමණි, නැත්නම් විශේෂ අවස්ථාවලදී පමණි. නමුත් මේ ආයුධ කොහටද ගියේ, මේ ආයුධ වලින් කුමක්ද කළේ, මේ මෙතන කිසියම් අවිජාවරමක් සිදු වුණාද,
යන කරුණු වහම සැලකිලට ගත යුතු කරුණු. නමුත් මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න නැති බවටයි අපිට හැඟියන්නේ. ඒ අනුව අපි දැඩිව ඉල්ලා සිටිනවා මේ නීති විරෝධී පාවෙන ගිනියම්වැ අවි ගබවට සම්බන්ධ සියලුම පුජ්‍යලයන්ට තාරාතිර නොබලා නීති අකුරට ක්‍රියාත්මක කරන්න. එසේ නොවුනොත් මේ යහපාලනය බිඳ වැටෙනවට කිසිදු සැකයක් නැහැ. පුද්ගලික ආයතනයකට ලංකා නීතිය අනුව අවි ගබඩා කිරීමේ පහසුකම් ලැබෙන්නේ නැහැ නීතියෙන්. මේක ගබඩා කළ තුනේ ගාලු වරාය ඇතුලේ. ඒකට ඒ වගේ තැනක කොහොමද ආයුධ ගබඩාවක් විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන තියෙන්නේ? අනිත් බරපතල කාරණේ තමයි ඒ අවි ගබඩාව පවත්වාගෙන ගියේ MV මහනුවර කියන නෞකාවේ. සිලෝන් ෂිපින් සමාගමට අයිති නෞකාවක්. හැබැයි ඒ නෞකාවේ දජය තමයි මොංගෝලියානු රජයේ දජය. ලංකාවේ දජය නෙමෙයි. එතකොට වෙනත් රටක ලියාපදිංචි නෞකාවක් විදිහට තමයි සලකන්නේ. එහෙම වෙනත් රටක නෞකාවක් කොහොමද ලංකා මුහුදු තීරේ ගාලු වරාය ඇතුලේ නවත්තන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා අපි රජයට බල කර සිටිනවා සිල් දනාම නීතිය දෙරට පමුණවන්නේ නැහැ කියලා හැකි ඉක්මනින්. 2014 රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රමුඛ සම්මාන පහක් MTV මාත්‍රිචාලයේ හිමි කරගත්තා. ඉන් සම්මාන තෘතියක් දිනාගත්තේ News First. සම්මාන උළෙල ඊයේ පැවැතුනේ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වාර්ෂිකව පැවැත්වෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ මෙවර ඇගීමට ලක් කෙරුණේ 2014 වර්ෂයේ නිර්මාණයයි. News First රශ්මින් රණසිංහ නිෂ්පාදනය කරන සිතිජේ වැඩසටහන හොඳම රූපවාහිනී සාකච්ඡාමය වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තා. හොඳම දෙමළ මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා සම්මාන හිමි කරගත්තේ News First K. මයුරන්. News First මහිනා බොන්සෝ මෙහිදී සම්මාන හිමි කරගත්තේ හොඳම රූපවාහිනී වැඩසටහන් නිවේදිකාව ලෙසයි. ඒ සමග ඇය රාජ්‍ය සම්මාන සිව්වරක් හිමි කරගෙන තිබීම විශේෂත්වයක්. හොඳම පසුතල නිර්මාණය සිරස TV සුපර්ස්ටාර් පසුතල නිර්මාණය කළ සිසිල් රත්නායකට හිමි වුණා. ශක්ති සුපර්ස්ටාර් හොඳම දෙමළ මාධ්‍ය සංගීත වැඩසටහනයි. සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානය සහ ජෝන් හිල් සමූහ ව්‍යාපාරය එක්ව සංවිධානය කරන සිරස වෙසක් කලාපය මෙවරත් වෙසක් පුර පසළොස්වක පොහොයට සමගාමීව පැවැත්වෙනවා. මෙවරත් වෙසක් කලාපය පැවැත්වෙන්නේ කොළඹ 2 බ්‍රේබුක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍යාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී. සිරස වෙසක් කලාපයේ සංවිධායක මණ්ඩලය අද පෙරවරුවේ කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කොල්ලුපිටිය මහින්ද සංඝරක්කිත හිමියන් බැහැදුවා. ඒ කැලණිය රජමහා විහාරයේ දායකත්වයේ සැපයෙන ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. අපි ප්‍රකටන වෙනවා මේ රටේ පෞද්ගල ජනතාවට ඉතාමත් හොඳ උචිත පරිසරයක් ශ්‍රද්ධාව දිනු කරගන්න උචිත පරිසරයක් මේ නිර්මාණ වෙලා තිබෙනවා. කේත ධාතුන් වහන්සේ සහිත ධාතුන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් මේ වෙසක් කලාපයේ මේ ජනතාවට කුසල ධර්ම පෝෂණය කරගන්නට ඉතාමත් උචිත තැනක්. මෙවර වෙසක් කලාපේ වඩාත් සංවිධානාත්මක වඩාත් පුළුල් පහසුකම් සහිතව ඉදිරිපත් කරන්නට මෙහිදී අප ගිවිසා ගත්තා. අද උදෑසන ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ සිටයි මේ සාකච්ඡාවේදී උන්වහන්සේගේ දායකත්වය, ඒ වගේම කැලණි රජමහා විහාරස්ථාන දායක සභාවේ සහභාගීත්වය, කොයි ආකාරයෙන්ද පූර්ව ප්‍රචාරක ප්‍රවර්ධන කටයුතු වලදී ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගැනීම පහසුකම් ලබා දීම, මේ වගේ කරුණු රාශියක් අද උදෑසන ඉතාමත්ම සාර්ථක ආකාරයට පැවැත්වෙච්ච සාකච්ඡාවක් මෙමවට පත් වුණා. ජොන්කී සමූහ ආයතන වෙනුවෙන් සිරස වෙසක් කලාපේ සමග දෙවන වරටත් සම්බන්ධ වීම ගැන අපි මහත් අගයකට සලකනවා. ලංකාවේ පැවැත්වෙන ජවන්තම වෙසක් උත්සව වශයෙන් සඳහන් කරන්න පුළුවන් වෙන සිරස වෙසක් කලාපයේ මෙවරත් දසදහස් සංඛ්‍යාවක බෞද්ධ ජනතාව විශාල වශයෙන් සහභාගී වන උත්සවයට ජොන් කිල්ස් ආයතනය මෙමනී විශාල සමාජ මෙහෙවරකට සම්බන්ධ වීම ගැන අපි අගයකට සලකනවා. සිරස වෙසක් කලාපයේ පැවැත්වෙන අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳව සංවිධායක මණ්ඩලය අද පෙරවරුවේ සාකච්ඡා කළා. මරදාන මාලිකා කන්ද අග්‍රශ්‍රාවක මහාවිහාරයේ මේ සාකච්ඡාව පැවැත්වුණේ ශ්‍රී ලංකා මහබෝධි සංගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අග්‍රශ්‍රාවක 13 වහන්සේලා දැන්ට තැන්පත් කර තියෙන කොළඹ පිහිටි මාළිගාකන්ද පිහිටි අග්‍රශ්‍රාවක මහාවිහාරේ මේ තාමත්ම දුර්ලභ ගණේ 13 වහන්සේලා විශේෂයෙන්ම මහරජා සංවිධානයේත් එවගම සිරසා ආයතනයේ පිළිම පරිදි වැඩි පිරිසකට දකපුදා වැඳ පුදා ගන්න අවස්ථාවක් ලබා දීමේ පරමාර්ථයෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. සීමසහිත කැපිටල් මහරජා සංවිධානය ජෝන් කිල් සමූහය සමග එක්ව සංවිධානය කරන සිරස වෙසක් කලාපය මේ වසරේ ඉතාමත් සාර්ථකව සංවිධානය කරමින් යනවා. අපි මේ වෙසක් කලාපය ආරම්භ කරනු ලැබුවේ මීට සිව් වසරකට පෙර. අපි බලාපොරොත්තු වෙනවා පෙර වසරවලටත් වඩා දැවැන්ත ලෙස සුවිශේෂී ලෙස මෙවර සිරස වෙසක් කලාපය සංවිධානය කරන්නට. සිරස මාධ්‍ය ජාලයේ ඒ වේබුක් ප්‍රදේශයේ මේ වෙසක් කලාපය පවත්වනවා. ඒ සඳහා ශ්‍රී ලාංකික සියලුම බැතිමතුන්ට පැමිණ ඒ ධාතු නරඹා වෙසක් උත්සවය සමරන ලෙස අපි ආදරයෙන් ආරාධනා කරනවා. මේ සත්කාරයට ජෝන් කිල්ස් ආයතනය මෙවරත් අනුග්‍රහය දැක්වීමට ලැබීම ගැන අපි ආයතනයක් විදිහට ඉතාම සතුටු වෙනවා. ලබන 11 වෙනිදා පොළොන්නරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සිරස වසන්ත උදානය දින නියමිකින් තොරව කල් දමා තිබෙනවා. ඒ සියම් මහනිකායේ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ෂිත මහනාහිමියන්ගේ අපවත්වීම හේතු කර ගනිමින් අපවත් වී වදාළ ශ්‍යාමපාලි මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ මහානායක හිම්පාණන් වහන්සේට කෙරෙන ගෞරවයක් ලෙස මේ අතිශය ශෝකාකූල අවස්ථාවේදී සිරස ටීවී වැඩසටහන් පෙළ ගැස්මේ යම් යම් සංශෝධනයන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ දේහය තැන්පත් කර තිබෙන කාල සීමාව තුළ ඒ අනුව අප්‍රේල් 11 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පොළොන්නරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සිරස වසන්ත උදානය දින නියමයක් නොමැතිව කල් දැමීමට අපි තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එම වසන්ත උදානය වැඩසටහන පැවැත්වෙන දිනය ප්‍රේක්ෂකයන්ට දැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම මෙය ඉතාමත්ම ශෝකාකූල අවස්ථාවක්. ඒ වෙලාවේ අපි වැඩසටහන් වල කරනු ලබන වෙනස්කම් ඉදිරියේදී අපි ජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා. ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතා අද පත් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද පත් කළ සිව් දිනාගෙන් සමන්විත තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතාගේ අනුමැතිය හිමි වූ බවයි. සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් නියුත් හිටපු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඉල්ලා සුණා. ඒ අනුව අද නම් කළ නව තේරීම් කමිටුවට සභාපති කපිල විජේගුණවර්ධන මහතා සමග අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළත්. සභාපති කපිල විජේගුණවර්ධන මහතා දකුණතින් මද වේගපන්දු යවන්නෙකු ලෙස ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග 26කට සහභාගී වී තිබෙනවා. කමිටු සමාජික කඩුලු රකින ක්‍රීඩක අමල් සිල්වා මහතා ටෙස්ට් තරග 9කදී ශ්‍රී ලංකා නියෝජනය කළ අතර සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග ගණන 20ක්. බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා ටෙස්ට් තරග 4කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 54කදී කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු ලෙස කටයුතු කළා. හේමන්ත වික්‍රමරත්න මහතා පිතිකරුවෙකු ලෙස එක්දින ජාත්‍යන්තර තරග 3කට සහභාගී වුණා.